විශේෂයෙන්ම මගේ පියාතුරු තව තුන්දෙනෙක් ඝාතනය කරපු දුමින්ද සිල්වා මහත්මයා ඇතුළු තව කීප දෙනෙක්ට මරණ දඬුවම හම්බ වෙලා, ඒක මහාධිකරණයෙන් මරණ දඬුවම හම්බ වෙලා, ඊළඟට සුප්‍රීම උසාවියෙන් එය තහවුරු කරා මරණ දඬුවම. එතකොට මේ පිළිබඳව සාකච්ඡා කරන්න මට තරම්, මම හිතනවා මම තරම් සුදුසු කෙනෙක් වෙන නැතුව ඇති. මම පහුගිය කිසිම අවස්ථාවක මේ කිසි නඩු තීන්දුව පිළිබඳවත් මේ කිසි දෙයක් පිළිබඳ ඒ කාලේ කතා කරලා නැවත ඒ පිළිබඳව මම කතා කරන්න ගියේ නැහැ. මොකද දුමින්ද සිල්වා කියන පුද්ගලයාට ජනාධිපති සමාව දෙනවා කියන එක අපේ ආණ්ඩුව තියෙන කාලෙත් හිටපු ජනාධිපතිතුමත් ඒත් බව කරන බවක් නොයෙකුත් වෙබ්සයිට් හරහා, නොයෙකුත් ආරංචි මාර්ග හරහා ගියා. දැන් නැවතත් ඒකට තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ සඳහා තමයි මේ වැඩසටහන හදාගෙන යන්නේ. ඒ නිසා මම කල්පනා කරා මේ දින කීප ඇතුළතදී සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව නීතිමය පැත්තත්, ඒ වගේම රටේ සාමාන්‍ය ජනතාවට දැනෙන, يعني මිනිසුන්ට ඔළුවක් තියෙනවනේ කල්පනා කරන්න, සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට නීතිය කිසිම දෙයක් නීතිය පැත්ත කතා නොකර නීතිය පැත්ත ගැන දන්නේ නැති පුද්ගලයෙක්ට උනත් තේරෙන භාෂාවෙන් මේ සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව පොඩ්ඩක් කතා කරන්න. පළවෙනිදම අපි කතා කරමු දැන් මගේ පියා ඇතුළු තව තුන්දෙනෙක් ඝාතනය වෙච්ච සිදුවීම් පිළිබඳව. නැවතත් මම ආවර්ජනය කරන්න, මේ සම්පූර්ණ සිදුවීම මහාධිකරණය විසින් දීපු නඩු තීන්දුවත්, මහාධිකරණය විසින් දීපු නඩු තීන්දුව නැවතත් ස්ථිර කරමින් සුප්‍රීම උසාවියෙන් දීපු නඩු තීන්දුවත් මම පළවෙනිට උඹට කෙටියෙන් කියන්න. මොන තරම් සවිස්තරාත්මකව මේ මහාධිකරණයේ විනිසුරුතුමන්ලා තුන්දෙනත්, නැවතත් සුප්‍රීම උසාවියේ පංච විනිසුරුතුමන්ලත්, ඒ පංච පස් දෙනා විනිසුරුතුමන්ලා පස් දෙනත් මොනතරම් සවිස්තරාත්මකව මේ සිදුවීම පිළිබඳව විග්‍රහ කරලා තියෙනවද, මේ නඩු තීන්දුව මල් ළඟ තියෙනවා විග්‍රහ කරලා තියෙනවද, ඒ වගේම මේ නඩු තීන්දුව මොනතරම් දේවල් හොයලා අවුරුදු ගණනාවක් මොනතරම් සාකි ගොනු කළාද මේ නඩු තීන්දුව දීලා තියෙන්නේ කියන එක මම මුලින් කියන්න. මේ නඩු තීන්දුවේදී පළවෙනියට චෝදනා ටික තියෙනවා. මරණ දඬුවම හිමි වෙච්ච මේ කීප දෙනාට, දුමින් සිල්වා ඇතුළු අනික් කීප දෙනාට චෝදනා තියෙනවා 17ක්. පළවෙනි චෝදනාව unlawful assembly. ඒ කියන්නේ නීති විරෝධී රැස්වීම. නීති විරෝධී රැස්වීම නිසා තමයි මරණ 4කිනුත් attempt murder, ඒ කියන්නේ මිනී මැරීමට තැත් කිරීම කියන චෝදනා. එක්කෙනෙක් ඇහැක් නැති වුණා, MST නිලධාරියෙක්ගේ ඇහැක් නැති වෙලා අතක් පණ නැති වුණා. මේ සියලු සිද්ධීන්වල මූලාශ්‍රය තමයි unlawful assembly. එහෙමත් නැත්නම් නීති විරෝධී රැස්වීම. ලංකාව නීති අනුව නීති විරෝධී රැස්වීම කියන දේ පීනල් කෝඩ් එකේ, එමත් නැත්නම් ක්‍රිමිනල් ඇක්ට් එකේ. පීනල් කෝඩ් එක කියලා කියන්නේ අපි මේ මොකද්ද සිංහලෙන් කියනවා නම් අපරාධ නීති අනුව, අපරාධ නීති සංග්‍රහය 140 කියන වගන්ති යටතේ තමයි නීති විරෝධී රැස්වීම කියන එක සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ මරණ දඬුවම හම්බෙච්ච දුමින්ද සිල්වා ඇතුළු අනික් තුන්දෙනා හෝ හතරදෙනා ඒ කට්ටියට තියෙන චාර්ජස් තමයි පළවෙනි එක unlawful assembly, නීති විරෝධී රැස්වීම 140 වගන්ති යටතේ. ඊළඟට දෙවෙනි එක කැරලි ගැසීම, නීති විරෝධී පොදු පරමාර්ථය, එහෙම නැත්නම් අපි කියන common object. මේක තමයි දෙවෙනියට ඒගොල්ලන්ට තියෙන චෝදනාව. නීති විරෝධී පොදු පරමාර්ථය ඉෂ්ට කර ගැනීම සඳහා තමයි මේ කැරලි ගසලා තියෙන්නේ. ඒකට ශ්‍රී ලංකා පීනල් කෝඩ් එක යටතේ 146 කියන වගන්තිය තමයි එය සවිස්තරාත්මකව දක්වලා තියෙන්නේ. ඒ දෙවනි චෝදනාව. තුන්වෙනි චෝදනාව සාපරාදී බිය ගැන්වීම. සාපරාදී බිය ගැන්වීම කියන වගන්තිය අපේ පීනල් කෝඩ් එකේ 486 කියන වගන්තියට දක්වලා තියෙනවා. 486 කියන වගන්තියට. එතකොට පළවෙනි එක මං ඉස්සෙල්ලා කිව්වා වගේ නීති විරෝධී රැස්වීම. මේ නීති විරෝධී රැස්වීම තමයි මේ සෑම අපරාධයකටම මුල. නීති විරෝධී රැස්වීම කියන දේ දැන් ගොඩක් අය මේ දුමින්ද සිල්ලා හිටපු මන්ත්‍රීවරයාව නියෝජනය කරන නීතිඥයන් පුළුවන් තරමක් උත්සාහ දාගත්තා මේක එවල සිදුවෙච්ච සිදුවීමක් බවට පත් කරන්න, බවට මේ නඩුකාර මේ විනිසුරුතුමාලට පෙන්වන්න. ඒත් පැහැදිලිවම දුමින්ද සිල්ලා මහත්මයා ළඟ හිටපු MSC නිලධාරීන්ගේ සාක්ෂි අනුවත් මේක මුල සිට කොයි විදිහටද මේ ඝාතනය ප්ලෑන් කරේ, සැලසුම් කරේ කියන එක මම කෙටියෙන් ඔබට එකින් එක කියන්නම්. මේ තියෙන පළවෙනි චෝදනාව නීති විරෝධී රැස්වීම, දෙවෙනි එක කැරලි ගැසීම සහ නීති විරෝධී මේ පොදු අරමුණක් වෙනුවෙන් පොදු අරමුණක් ඉෂ්ට කර ගැනීම සඳහා එකතු වීම. තුන්වෙනි එක
සාපරාධි බිය ගැන්වීම. මේ සාපරාධි බිය ගැන්වීම කියනක පළවෙනිද මේගොල්ලෝ කරලා තියෙන්නේ ප්‍රසන්න සෝලංගාරච්චි හිටපු සභාපතිතුමාගේ නෝනට. හතරවෙනියට 875 කියන අංකදරන කොස්තාපල්වරයාට මේ විදිහටම නීති සාපරාධි බිය ගැන්වීම දක්වලා, සාපරාධි බිය ගැන්වීම කියන ඒ වගන්ති යටතේ ඔහු බිය ගන්නවල ඔහුට තර්ජනය කරලා එතන ඉන්න සමහරක් ඡන්දෙ දාන්නාපු UNP පාක්ෂිකයන්ට, ඔගොල්ලෝ කාටද ඡන්දෙ දාන්නාවේ, ඡන්දෙ දාන්න දෙන්න එපා කියන ඒ තර්ජනය ඇති කරලා මම මේ දුමිනිස්ලා විසින්. ඊළඟට මිනිමැරීම තැත් කිරීම සහ ගිනිඅවි ආඥා පනත යටතේ සෙක්ෂන් 22.3, 22.1 කියන ගිනිඅවි ආඥා පනත යටතේ නීති විරෝධී බලපත්‍ර රහිත T56 එකක් ළඟ තබා ගැනීම කියන මේ සියලුම චෝදනා මේ මරණ දඬුවම හම්බෙච්ච දුමිනිසිල්ලා මැතිතුමා ඇතුළු අනික් කට්ටිය හැමෝටම තියෙනවා. එතකොට මේකේ කොටින්ම කියනවා නම් මේ ගරු විනිසුරුතුමන්ලා විසින් මේ චෝදනා වලට අමතරව මේ සිදුවීම මුළු සිදුවීමම ඉතාම සවිස්තරාත්මක පෙළගස්සලා තිනවා. මෙතන ඉන්න සියලු මාධ්‍යවේදීන් මම ඒක ඊමේල් කරන්න. ඕලන් හැම කෙනාට මේක බලන්න පුළුවන්. මොකද ගොඩක් අය මේ ඉතිහාසයේ මතක නැතිනම් මම මේ කියන්නේ. මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ කියන්නේ ඉතිහාසය පිළිබඳවත් ඉතාමත් කෙටියෙන් වුන් දක්වලා තිනවා. වුන් දක්වලා තිනවා මේගොල්ලන් දෙදෙනාම මුළු රටම දන්න දේශපාලඥයන් දෙදෙනෙක්, 11 වෙනි සැකකරු දුමිනි සිල්වා කියන පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඇවිල්ලා එවකට කොළොන්නාවේ සංවිධායක විදිහට කටයුතු කරා. මේකේ ඝාතනයට ලක්වෙච්ච බාරදලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඊට කලින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොදුජන එක්සත් පෙරමුණේ පොදුජන එක්සත් පක්ෂයේ පුටුව ලකුණින් තරඟ කරනකොට කොළොන්නාව ආසනේ සංවිධායක විදිහට කටයුතු කරා. ඒ වගේම මැරෙනකොට ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වෘත්තීය සමිති සම්බන්ධයෙන් හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්, ඒ වගේම බාරදලක්ෂ්ම ප්‍රේමචන්ද්‍ර විසින් එවකට හිටපු කොටිගවත මුල් ඒරියාව සභාපති එතුමා වෙනුවෙන් තමයි කැම්පේන් එක කරේ. එතුමාගේ රැලිස් වල කතා කරා, එතුමාගේ මීටින් වල කතා කරා. දුමින්ද සිල්වා සුමුදු රුක්ෂාන් කියන ඒත් සභාපති ධූරයට තරඟ කරපු පුද්ගලයාට තමයි ඔහු කටයුතු කරේ ඔහු වෙනුවෙන් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන්. ඒතර මේ දෙදෙනා අතර ඉතාමත් ලොකු තරඟයක් තිබ්බා කියන මේ සියලු දේම මේක බෑග්ග්‍රවුන්ඩ් එක, මේ සිදුවීම කොහොමද වෙන්නේ කියන එක පිළිබඳවත් මේ විනිසුරුතුමාල ඉතාමත් සූක්ෂමව ඉතාමත් සුපරක්ෂාකාරීව ඔවුන්ගේ අදහස් දක්වලා තිනවා. ඊළඟට මේ කේස් එක, මොකද මේ කේස් එකේ සිද්ධ වෙන්නේ, අපි මේ කේස් එක ගැන කතා කරමු. ප්‍රියන්ත දිසානායක පෑසා, ඒ කියන්නේ මේ පැමිණිල්ලේ සාක්ෂිකරුවා, ප්‍රියන්ත දිසානායක MST නිලධාරියා දුමිඳු සිල්වා ගාව හිටපු කළු බණ්ඩාගේ හේමන්ත කුමාර, මෙයා මිරිහාන පොලිසියෙන් දුමිඳු සිල්වා ගාව එවකට අනුයුක්ත කරලා හිටියා ඒ ඡන්ද දවසේ. ලසන්ත වනසුන්දර, එයා තමයි අනික් MST නිලධාරියා දුමිඳු සිල්වා ගාව හිටපු. මේ තුන්දෙනාගේ සාක්ෂි මේ කියන්නේ අපි කට්ටිය සාක්ෂි දීපු අය නෙවෙයි, දුමිඳු සිල්ලංග වැඩ කරපු කට්ටිය දීපු සාක්ෂිය මේ කියන්නේ. තමිල්නාඩු වත්තට හයමාට ගෙදරින් දුමිඳු සිල්වා යනවා. ගිහිල්ලා හතාමාරුවේදී තමිල්නාඩු වත්ත කියන තැනට යනවා. යන්න කලින් ප්‍රියන්ත දිසානායක කියන පුද්ගලයව තමිල්නාඩු වත්තට යවලා තියෙනවා තව කීප දෙනෙක් එක්ක MSC නිලධාරියව මොහු වෙතට යන්න කලින්. ඊට පස්සේ හේමන්ත කුමාර කියන පුද්ගලයා, ඒ කියන්නේ මම මේ කියන්නේ අර මිරිහාන පොලිසියෙන් අනුයුක්ත කරලා තිබ්බ නිලධාරියා, ඔහුගේ සාක්ෂියද කියනවා. ඔහු ඉඳගෙන හිටියේ දුමිඳු සිල්වාගේ පිටිපස්සේ. දුමිඳු සිල්වා ජීප් එකේ මේ දුරියදුරු ආසනයට එහා පැත්තේ තියෙන ආසනේ තමයි හිටියේ. ඔහු කෝල් වගේක් ගන්නවා. ඒ කෝල් ගන්නකොට ඔහු කියනවා, මේ ඔහුගේ සාක්ෂිය මම මේ කියන්නේ, ඔහු කෝල් ගන්නකොට කියනවා පුළුවන් තරමක් කට්ටියව මේ කට්ටියව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දෙ දම්මන්න, UMP එකට ඡන්දානේ වුන් ඉන්නවා නම් ඒ ඡන්දෙ දාන එවුන්ව පුළුවන් තරමක් වළක්වන්න කියලා ඔහු මේ දුරකථනයෙන් කාට හරි කියනවා. ඒ ඔක්කොම අහගෙන ඉන්නව අර මිරිහාන පොලිසියෙන් අනුයුක්ත කරපු පුද්ගලයා. ඊළඟට මොවුන් යනවා හතා මාර වෙනකොට මේ යනවා මේගොල්ලන් මේ තමිල්නාඩු වත්තට. ගිහිල්ලා හතා මාන්නා 11 මාර වෙනකන් මේ තමිල්නාඩු වත්තේ පිරිසත් එක්ක කතා කර කර ඉන්නවා. එතන එනවා ASP ප්‍රියන්ත. ASP ප්‍රියන්ත ඇවිල්ලා දුමිඳු සිල්වාට කියනවා දැන් මෙතනින් ගියොත් හොඳයි කියලා. ඒ අනුව වුන් යනවා රමේෂ් කියන පුද්ගලයාගේ ගෙදරට දවල් ආහාරයට. දවල් ආහාරය අරගෙන දුමිඳු සිල්වා ඇතුළු පිරිස මත්පැන් පානය කරනවා ඒ පුද්ගලයාගේ නිවසේ. මත්පැන් පානය කරලා ඒ මත්පැන් පානය කරනවා කියලා කියන්නේ නම්බර් 137 පෑසා, ඒ කියන්නේ සාක්ෂිකරුවන් මේ සාක්ෂිකරුවන් නම්බර් 137, ඔහුගේ නම ડોક્ટર ෂෙහාන්. ඔහු තමයි මේ මේ එක්තරා අපේ මේ මේ නඩුවේදී ඉන්න එක්තරා සාක්ෂිකාරයෙක්ගේ ડોક્ટર කෙනෙක් තමයි කියන්නේ ඔහු පරීක්ෂා කළේ වෙලාවේ ඔහු මත්පැන් පානය කරයි කියලා. මත්පැන් පානය කරලා ඉවර වෙලා ඔහු ඊට පස්සේ එතනින් නික්ම යනවා.
දොළහර නික්ම යන්න කලින් එතැන්ට එනවා තුන්වෙනි සැකකරු. තුන්වෙනි සැකකරු ඇවිල්ලා ඔහු තමිල්නාඩු වත්තට ඇවිල්ලා 2:45 දුමින් සිල්ව ඇතුළු තුන්වෙනි සැකකරුත් මේ පිරිස ඔක්කොම එතනින් පිටත් යනවා. ඊළඟට ඔවුන් යනවා යන්න ඉඳලා තියෙන සුමුදු රුක්ෂාන් එවකට හිටපු අපේක්ෂකතුමාගේ ගෙදරට. ඒ යන අතරතුරේදී දුමින්ද සිල්වා ඊට කලින් එතන ඉන්න තවත් නිලධාරීන් කීප දෙනෙක් සුමුදු රුක්ෂාන්ගේ ගෙදරට යවනවා, මම එනකම් පොඩ්ඩක් එතන තත්ත්වය බලන්න කියලා. ඊළඟට යන ගමන් මේගොල්ලෝ කන්ද විහාරේ පන්සල, කොළොන්නාවේ කන්ද විහාරේ පන්සල කියලා තැනක් තියෙනවා. ඒ පන්සල ඉස්සරහම මේගොල්ලෝ වාහනය නවත්තනවා. දුමින් සිල්වාගේ වාහනේ පිටිපස්සේ තවත් වාහන රත දෙකක් තියෙනවා, එකක් ඩිෆෙන්ඩර් රථයක්, තවත් ජීප් රථයක්. ඩිෆෙන්ඩර් රථයේ තියෙන මේ ලයිසන් නැති T56 එක අරගෙන මේක දුමින් සිල්වක් වාහනය නවත්තලා කියනවා තුන්වෙනි සැකකරුට, ඔයාගේ අතේ තියෙන T56 එක ගිහිල්ලා පළවෙනි සැකකරුට අතර දෙන්න කියලා. ඊළඟට මේගොල්ලෝ යනවා, යන ගමන් මේගොල්ලෝ අඹතල යන ගමන් රාජසිංහ විද්‍යාල ළඟ නැවතත් නවත්තනවා. නවත්තනකොට මේගොල්ලෝ දකින්න සෝලංගාරච්චිගේට උදව් කරන පිරිස. මෙතනට ගිහිල් ඉවර වෙලා දුමින් සිල්ලා බැහැලා සෝලංගාරච්චිගේ බිරිඳගෙන් ළඟට ගිහින් අහනවා, එයා තමයි පෑසෑ අංක 57, ඒ කියන්නේ සාකිකරු 57, කාටද වෝට් කරේ කියලා. යාගේ නම මදුෂා පතිරණ කියන සෝලංගාර තිවංකා මදුෂා පතිරණ කියන සෝලංගාරච්චිගේ වයිෆ්ගෙන් අහනවා කාටද වෝට් කරේ කියලා. දරයා කියනවා මගේ මහත්තයාට තමයි වෝට් කරේ කියලා. එතනට එනවා පින්කි අක්කා කියලා එක්කෙනෙක්, එයාව ඇදගෙන යනවා. මෙයා අනුර කඩේ කියලා තැනක් තියෙනවා, අනුර කඩේ කියන තැනට කොණ්ඩෙන් ඇදගෙන යනවා දුමින්ද සිල්වා. එයා තමයි පැමිණිල්ලේ සාක්කි පෑසෑ අංක 101 පින්කි අක්කා කියන එක්කෙනා. ඊට අමසරව දමිත් සුරංග කියලා ළමයෙක්ට තර්ජනය කරන තුවක්කුව පෙන්නලා කාටද ඡන්දෙ දැම්මේ කියලා. මේ වගේ මේ විදිහට එන කට්ටියව මේ දුමින්ද සිල්වා විසින් මවුන්ට ඉතාමත් භයානක විදිහට මවුන්ව හැරස් කරනවා, සෝල්ට් කරනවා. ඒව තමයි මේක තියෙන, සෝල්ට් කරනවා, හැරස් කරනවා. මීළඟට මොවුන් ඉස්සරහට ගමන් කරනවා. ගමන් කරනකොට එහා පැත්තෙන් බාත් ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර එනවා මොවුන් ගමන් කරන දිශාවට, එහා පැති දිශාවෙන් එනකොට දුමින්ද සිල්වාගේ වාහනය බාත් ලක්ෂ්මන්ගේ වාහනය හරහට නවත්තනවා. නවත්තලා බැහැලා යනවා. බැහැලා යනකොට ඔවුන් අතර සංවාදයක් සිද්ධ වෙනවා. ඒ සංවාදයේදී දුමින්ද සිල්වා බාරත් ලක්ෂ්මන්ගේ කනට ගහනවා. බාරත් ලක්ෂ්මන් ඇදගෙන වැටෙනවා. යනු බාරත් ලක්ෂ්මන්ගේ ගාව හිටපු MST නිලධාරී ආත්ම ආරක්ෂාවට තුවක්කු අරගෙන වෙඩි තියනකොට ඒ පැත්තෙන් ඉන්න දුමින්ද සිල්වාගේ අතේ දුමින් සිල්ලා ළඟ හිටපු පුද්ගලයා 10 සැකකරුගේ අතේ තිබ්බ තුවක්කුවෙන් ගාමිණී කියන MS නිලධාරියාට තුවක්කුවෙන් වෙඩි තියනවා. ඒ අනුව ඔහුගේ ඇහැ අහිමි වෙනවා සහ අත පන් නැති වෙනවා. ඊට පස්සේ T56 එකෙන් විතරක්, අර ලයිසන් නැති T56 එකෙන් විතරක් ඒ ස්ථානයේ තිබිලා උණ්ඩ 27ක් අහු වෙනවා. එතකොට මේක තමයි කෙටියෙන් කියනවා සිදුවීම. දැන් දුමින්ද සිල්වා කියන පුද්ගලයාව ට මරණ දඬුවම ලබා දීලා තියෙන ගරු විනිසුරුතුමන්ලා එතුමා මුකුත් නොකර නෙවෙයි. ඒක පළවෙනි කියන්න එපැයි. දුමින්ද සිල්වා සහ අනිකුත් පුද්ගලයන් විසින් පුද්ගලයන් 4 මහදවල් මරලා තියෙනවා. නැතුව බාරත් ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වහබීලා නෙමෙයි මැරුණේ. බාරත් ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රත් එක්ක ඉන්න අනික් 3 මේ වෙන මොනවා හරි වහ කාලවත් මේ ඔළුවට වෙඩි තියාගත්ත නෙවෙයි. දුමින්ද සිල්වාගේ අනුදැනුම යටතේ ඒ ඉන්න පුද්ගලයන් විසින් මෙතන මිනිමරුමක් කරලා තියෙනවා. මිනිමරුම් 4. මේකට දුමින්ද සිල්වා නිර්දෝෂී වෙන්න හෝ නිදොස් කුරේ ඉඳහස් වෙන්න කිසිම හේතුවක් නැහැ. දුමින්ද සිල්වාගේ මේ MS නිලධාරීන් විසින්ම ඉතාමත් පැහැදිලිව සාක්ෂිය කියලා තියෙනවා. ඔහු බීලා හිටියා. ඔහු මේ මරණය කිරීමට පළවෙනියට T56 මේ තුවක්කුව තව කෙනෙක්ගේ අතට ගන්න කියලා කිව්වා. මේ කාරණා ඔක්කොම ඔහුගේ MS නිලධාරීන් විසින් කියනවා. ඒ හේතුව නිසා තමයි මේක එවලේ සිවිච්ච සිදුවීමක් නෙවෙයි, ප්ලෑන් මර්ඩර්. ඒක එහෙම නැත්නම් මේ ප්ලෑන් කරලා මේ හොඳට මේ වැඩසටහන හදලා කලින් ප්ලෑන් කරපු දෙයක් තමයි මේ මරණය කියන එක. ගරු විනිසුරුතුමන්ලා විසින් ඔවුන්ගේ ප්‍රකාශය කියනවා. එතකොට චෝදනා 17ක් යටතේ පළවෙනි චෝදනාව, මේ සියලුම චෝදනා අන්ලෝෆුල් ඇසෙම්බ්ලි, නීති විරෝධී රැස්වීම යටතේ සිද්ධ වෙච්ච මරණයන්, නීති විරෝධී රැස්වීම යටතේ සිද්ධ වෙච්ච කැරලි ගැසීම්, නීති විරෝධී රැස්වීම යටතේ සිද්ධ වෙච්ච මේ නීති විරෝධී චේතනාව, නීති විරෝධී මේ එක්කහුවීම, මේ හැමදේම නීති විරෝධී රැස්වීම යටතේ සිද්ධ වෙච්ච දේවල්. එතකොට පැහැදිලිවම මේකේ මුල නීති විරෝධී රැස්වීම යටතේ තමයි මේ සියලුම කාරණා ටික එල්ල වෙන්නේ මවුන්ට. එහෙනම් ඉතාමත් පැහැදිලි මේක ඊට කලින් මවුන් මේ සැලසුම් සහගතව කරපු මරණයක් කියන එක ආයෙත් එතනින් එහාට කතා කරන දෙයක් නැහැ.
මේ රටේ තියෙන ඉහළම උසාවියෙන්. දැන් පහුගිය දවස්වල ගොඩක් අය චෝදනා කරානේ මේ මහාධිකරණයේ විනිසුරුතුමාලා එක්කෙනෙක් මේ මේක නිදොස් කරන නිදහස් කරා අනික් දෙන්නා මේකට මේ දුමින් සිල්වාගේ ට මේ මේ අවාසිදායක වෙන විදිහට එහෙම නැත්නම් දුමින් සිල්වාට මරණ දඬුවම ලබා දුන්නා කියලා. ඒ ඔක්කොම පැත්තක තියන්නකෝ. එහෙනම් ඇයි සුප්‍රීම උසාවියට ඔවුන් නැවතත් ගිහිල්ලා පිල් කරද්දිත් සුප්‍රීම උසාවියේදී පස් දෙනෙක් මම කියවන්නම් තාමත් පැහැදිලිව කවුද මේ උසාවි වල හිටපු මේ ගරු විනිසුරුතුමන්ලා. ප්‍රියසාද් ඩෙප් කියලා ගරු අග්‍රවිනිශ්චකාරතුමා තාමත් හොඳ වර්ක් රෙකෝඩ් එකක් තියෙන, තාමත් කෙලින් වැඩ කරන, තාමත් හොඳ විනිසුරුතුමෙක්. එතුමා තමයි මේ 5 බෙන්ච් එක පංච මේ විනිසුරුතුමන්ලාගේ මඩුල්ලේ ප්‍රධානියා විදිහට කටයුතු කරේ. දෙවනියා බුවනේ කළු විහාරේ අති දක්ෂ තාමත් හොඳ විනිසුරුතුමෙක්. මම මේ කියන නම් මාධ්‍ය විද්‍යාවේ ඔබ සියලු දෙනා දන්නවා කොහොම කට්ටියද මේගොල්ලෝ කියලා. ඊළඟට ප්‍රියන්ත ජයවදන, NHNJ පෙරේරා, ඒ වගේම විජිත් කුමාර මලල්ගාගොඩ, මේ පස් දෙනා තමයි නැවත නැවතත් ස්ථිර කරන්නේ මහාධිකරණය විසින් දීපු නඩු තීන්දුව. එතකොට මේ දුමින්ද සිල්වා කියන පුද්ගලයාවත් ඔහුත් එක්ක මේ හිරකත වෙලා ඉන්න එක්කෙනෙක්වත් මේ නිකන් හිරේට දාලා නෙවෙයි, බොරු මත හදන්න එපා, මේ රටේ මිනිස්සු මෝඩයෝ නෙවෙයි. මෙතන තියෙන මේ දුමින් සිල්වාගේ අයියාගේ චැනල් එක මොවුන් මුල ඉඳන් උත්සාහ කරේ මේ රට බේර ගන්නවත්, රටේ මේ ඉන්න මේ රට වෙනස් කරන්නවත්, එහෙම එකට මේ සිස්ටම් වෙනස් කරන්න ජනාධිපති කෙනෙක් ගේන්නවත් ඒකර නෙමෙයි මම උත්සාහ කරේ මුල ඉඳන්. මොවුන්ගේ එකම බලාපොරොත්තුව හිරේ ඉන්න මල්ලිව නිදහස් කරගන්න. මම මුල ඉඳන් ඒක කිව්වා. ඒකට තමයි දැන් මේ කත් අදින්නේ, ඒකට තමයි මේ වැඩසටහන් හදාගෙන යන්නේ.